මීතොට මුල්ල කුණුකන්ද පුපුරායන තුළින් අහිංසක ජනතාව මංහිතනවා 30-40කට වැඩිය සජීව ජීවත්වන මිනිස්සුගේ ජීවිත පිළි අරගත්තා. එවෙලාවේ මිනිස්සු කුණුගොඩ ළඟට ගියා නොව ඒ කුණු කන්ද මිනිස්සු ළඟට ඇවිල්ලා මේ ලෝකයට ඉතා අමිහිරි පණිවිඩයක් ස්වභාව දහම තුළින් අපිට දුන්නු. විශේෂයෙන් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේලා හැටියට අපි කල්පනා කළා. විශේෂයෙන් පන්සල හරහා පූජනීය ස්ථාන හරහා මේ පිරිසිදු කිරීමේ හා පිරිසිදු භාවය සමාජයට දෙන්න පණිවිඩය ඉතාම සුදුසු තැන පන්සල කියලා. බුදුදහම හැම වෙලාවෙම කතා කළේ පරිසරය ගැන, සබහ දහම ගැන. අපි දන්නවා පහුගිය දිනවල මැයි පෙළපාලි තිබුණා, මැයි රැලි තිබුණා. වාසනාවකට හෝ මම හිතනවා පසුදා පාලකයන්ට මතක් වෙලා ඒවා පිරිසිදු කරන්න කොහොමරි ඒ කාලෝචිත ප්‍රඥාව ඒ අවස්ථාවට ඇවිල්ලා තිබුණා. ඒ ගැන අපි සතුට වෙනවා. තාප්පවල, ඒ වගේම බැමිවල, ඒ වගේම ලයිට් කණුවල, ඒ වගේම පෞද්ගලිකව හදාගෙන තිබෙන නිවෙස් ඉදිරි සමහර පෞද්ගලික පන්ති කරන අපේ රටේ උගත් බුද්ධිමත් පවා අද මේ රට අපිරිසිදු කරන භාවයෙන් පත් කළා කියනවා.